බද සක් වා හැමෝට දක්ක ප ෂ මගේ නල්ල එකට ග ලංවාදරෙන් පිළිගන්නවා ති ෝචටිකක්කරට යන්න පටන්ගත්ත වෙලාේ ඕගලන්ටත් මහදන විදිහප පෙන්න්න හිද විඩියය එකක්රන්න හිතුව තින් අලුතිෙන් යන් ගෙනගන්න ගොඩක් හැම දැම් මත්තක් එක තුවන හිද යාලටත් පෝජනයක්ක් ව ේ කියලා හිතලා. <mother> <imfast randomized> <imfast>. බෝංචිකරට උයන්න ඉතින් අපි එකක් නැක එක විදිහට වයෙනවා මේ මම හදන විදිහ. බෝංචික කියන්නේ අපිට ගොඩාක් දේවාදාල අමාරුවෙන් රස කරගන්න උයන්න ඕන ඇල්ලවලුවක් නෙමේ ඉතින් ඒකේ නිකඟ අපිියර කියැන වතුරුගේ කිසිම රහක් නෑනී ඉතින් අපි දාන ඕන දේක රස එකට ඉක්මනම උරාගන්න ඉතින් බලමු එහෙනම් මම මේ පාටත් රැකගෙන කොහොමද බේ බෝංචිටික රස්සට ලස්සනට උයාගන්න කියලා. දෙම මෙතැන ගත්ත බෝංච ටික මේය විදිහට ටිකක් ති අතට හිටින විදිහට කපාගෙන තියෙනින් ඒක මම් පුෘරදවෙලා තියෙන විදිහෝ ගොල්ලෝකාඩලා අතිං කඩල ගත්තත් කිසි ප්‍රශ්නයන්න කල්පංචයිති දෙ එකක් කරන් තියනවා අමමිරිිස් ඔගලන්ට සරකාන්න පුළුවන් විදිහට ගන්න මම කරල්තුනක් කරක් මේ විදිහට රන් තියෙනවා ලූනුටිකක් ටිකක් වැඩිපුර එකතු කල ගන්න පිකිරට වුවෙන හිද පුළුවන්කමක් තියෙනවාවා. ගේ තමයි පොඩි කුරුන්දු පොතු කෑල දෙක් එකතු කරන්න ගොඩක් දාන්න පයදකොට එකක කුරුදුරසමේනකහිද චූටි කැලි දෙකක් ඇති උළුහල් තේහැදිි භාගයක් විතර මොකදපි කිරට වෙන හිදා එක හොඳ රස්සකෙන බදිින් නැතුව මයි හෙමයි ගන්නේ කොඩු ස්වල්පය එවගේම තමයි අපිට රසේ හැටියට ලො නොටිකක් ඕන එනවා ඒද මයි ගොල්ල ජිටියන් එමේ නං මේ විදිහට උඹලකට ටික් එකතු කර ගන්න එක හොඳ රසක් කිරට වෙන බෝං්චයකට ගන්න පුළුවන්. ඊලට මම මෙතන උකු පොල්කිරි එම නැතම් අපි කියැන්නේ මිටි කිරිවලින් කෝප්පයක්විතන මේ විදිහට ඇරගන තියෙනයිති ගොලට බෝංචයකේ හොද අවශ්‍ය ප්‍රමාණයනුව ගොල්ල ගන්න පොල් කිරිටික අඩු ඩි කලා ගන්න පුළුව. එඩ දැම්මන් අපි මේ බෝංචයා ගන්න භාජනයට අපි ගත්ත බෝංචිටිකෑර ඉතුර දේවල් ඔක්කොම එකතු කරනවා මේ විදිහට දැම් එතනද රසේ හැටියට ඇති කියලා හිතන තරමට ලුණුත් එකතු කරලා අපි ගත්ත ලුණු කරපංචයි ඉදවල් ඔොක්කොමදදාලා පොල්කිරිටිකත් එකතු කරලා තමයි මම මේක ලිපේ තියන්නේ මම මේක හැබැයි බෝංචිටික දාන්නේ නැතුව තමයි එක ලිපේ තියන්නේ. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මෙන මේ විදිට හැදිගාන ගමන් මේ කිරියක හොඳට දැ රත් කරගන්න මේ උත්තුරගන එද්ද තමයි මම මේකට අපේ බෝංචිටික එකතු කරන්න ඉති ඒක හිද දැපොල් කිරි කැටගහැන්න පුළුවන් හින්ද. පෝඩැම මේ දිහට කාලවන් කරන ගමන් රත්තු ඒගෙන එක්්දිම උගලන්ට පුළුවන් අපේ අර බෝංචිටික මේකට එකතු කරන්න එකොට හොඳ කහ පාටකුත් එෙනවා අර කකා හොඳට උනුවේගන තමයි පාට එන්න අපි දැම්ම ගමන් එච්චර පාටක් තිබුණ නැතත් ඒ විදිහට දැම්මයි බෝංචික දැම්මට පස්සේ. லாமா மே போචටீற දැங்க அப்பயாற හොந்த රත්ච්ச்ச කිරි හොද තියන්න රස්ස හොඳට එකතු වෙන දිට මේක හොදට පෝඩක් காலவாංකராන්න காලාவா உணාට පසේ மாம்ம කියෙනවාහන් නැතුව මයි මේ වයාගන්න මකද කියියන වැැහුවොත් එක ඉක්මනට තැම්බෙනවා එදකොට අපිටර පැහැත් නැතිවෙලා යන බෝංචයක ඉතිං කොහමත් කොලපාට එරෝලුවක කොළපාට රැකගන්නනම් අපි ඒ ගොඩක් වෙලා යවුවොත් නැති වෙලා යනෝයකහිද කෙටිකාලකින් ඉක්මනට වවෙලාපි ලිපෙන් අයින් කරන්න ඔඕන ඉතින් මේ විදිහට බෝංචිටික දැන් අ කිරියකත්ක් උතුරවාගන රත්තේ ගෙන එද්දී දැන් ඔගලන්ට පුුවන් මේ එකේ රස්ස බලන්න මොක ගොඩ වෙලාවක් අපි මේක ලිපේතිය ැති නිසා. ඉතින් ටික වෙලාවක් මෙහම හින්දීගන මේ මේකත් එකක් දීගෙනනදී විනාඩි තුන හතරක් ඇතිමම් ටික වෙලාවක් කියන්නේ. මෙන්න මේ වගේ ඔගලන්ට හොදි ප්‍රමාණය ඇතිනං බලන්න දැම්බෝංචි කැල්ලලා හොඳට අමුවටම තියෙන්න්නත් බැහැ මේ ික් තැම්වෙන්න ඕනයා අපිට කන්න පුලුවන් ඉදිහට පාටතියාගන්න කියම එක අමුවෙන් කන්න බැහැන එක හින්ද පොඩ්ඩාල්ල ලබලන්න ඔගලන්ට කන්න පුුවන්ගාන්ටක. ඇ ි දකිලා තින් තැම්බිල තින හෝදිී ඕගලන්ට තියෙන්න්න ඕන ප්‍රමාණයටක හින් දගත්තට පස්සේ ලිප ෝ් කල්ලා වෙන භාජනයකට මේ බෝංචිටික අයින් කරන්න මුකද භාජනය තියන රස්නටත් ඒ පැහැය තවදුරටත් වෙනස් වන්නේ වගේ පෝංචිටික තව ඉදින්න පුළුවන්ඉතින් තවදයක් තමයි අපි අර රත්තු එච්ච පොල් ියෙකට මේ බෝංචි එක දානහින්න ඒකත් උදවක්්‍යෙනක ඉක්මනට උයාගන පාට තියාගන්න මොකද අපි මුලයින්ඳලම සීතලට මේ දේවල් ලිපේතියලලා රත්කරද්දිිය ඒ බෝංචිත් එක්කම තයි ඒ රත්වෙන්න්න ඒ වෙලාව ගන්න එදකොට මේ බෝචයක ටිකක් ඒ වෙද්්‍යෙත් සෑහෙන්න්න තැම්බීගනෑ විල්ලයිතින් එදකොට අපි තවත් කිරි උතුරන කල්ලිපේතියලා වයද්දිී කොහොමත් ඒේ. පහාට වෙනස්සෙන ඉති එක හිද තම මමාර රත්තුවවෙච්චි පොල් කිරියෙට එක පස්ස එකතු කරන්න ඒගේම තමයි ඔගොල්ල දකින්න නඇති මමඒ එකට කාරිපෞඩර් ඒවගේම සුදුලූුණු වගේ දේවල් එකතු කර නැහැ ගෙදර නැතුව නෙමේ ඒුනත් මම මේ බෝංචි කිරටවූයන මේ මගේ විද්‍යිය ඉතිං ඔගොල්ලො මෙහෙම මේ නං හදන්න වෙනසකටත් එක හදල බලන්න මකද සමහර කෑමතියන අපි ඒවා සිම්පල් විදිහට හදන තරමට තමයි ඒ වගේ හොඳ රසාක් අපිට ගන්න පුළුවන් ඉතින් අදත් මාත්ක එක තුනාට එහෙෙනං යාලට බොහොම ස්තුූති රැසිපිස්ක් එක දිගට රැදිලන්න කැමතිනං චනල්ලකත් සබස්්‍ර් කල බල් බටන එකත් බල තියන්න කෙලාදරින් ඉල්ලිමක් කරනවා වෙනද වගේම අදහස් කියන්න ලයික එකක් දාන්න විඩියක ශයා කරගන්නත් අමතක් කරන්න එපා එහෙන තවත් දවසක මේවාගේම රසවත් රැසිපිය කරං ඕගොලු හම්බ වෙන්න එන්න හැමෝටම සුභ දවස ප්‍රාවත්තනා කරන